බුදු පියාණන් වහන්සේ 540 ශක්තිස්සේ දේශනා කොට වදාළ ඒ සුවාසෝ දහසක් ධර්මස්කන්ධේ පහස ලැබුවා වූ මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ වැඩ සිටින දලදා වහන්සේ වන්දාපි වන්දනයෙන් පුද ලබන ඇසල මංගල්ලයේ සියහඬ බැතිබර වන්දනාව නම දෙමු සිරි දලදා බුදු පියාණන් වහන්සේ පන්සාලිස ශක්තිස්සේ දේශනා කොට වදාළ ඒ සුවාසෝ දහසක් ධර්මස්කන්ධේ පහස ලැබුවා වූ මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ වැඩ සිටින දලදා වහන්සේ වන්දාපි වන්දනයෙන් පුද ලබන ඇසල මංගල්ලයේ සියහඬ බැතිබර වන්දනාව නම දෙමු සිරි දලදා ආයුබෝවන් සසිරි සැප වේවා කිසි දුක් පිය නොවේවා සිරිලක වැවේවා හැමට නෙක යස මගුල් වේවා මේ ඇසල මාසය ලක්වාසීන්ට වගේම ලෝවැසි සියලු දෙනාටම සිතේ සතුට පිරුණු බිය දුරුණු සිතුවෙතු යහපත් දෑ ඒ අයුරින්ම ඉටුවන නොඑක් යසෙසුරින් පිරුණා වූ යුගයක් වන්නට ප්‍රාර්ථනා කරමි අපි මේ ආරම්භ කරන්නට සූදානම් වන්නේ නම දෙමු සිරි දලදා ඇසල මහේ මහා මංගල්‍යය පිළිබඳ සියහඬ බැතිබරව ඔබ වෙත ගෙන එන විශේෂ වැඩසටහන හෙළයේ විචිත්‍රවත් වූ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය අද උදැසන ආරම්භ වුණා නාත විෂ්ණු කතරගම පත්තිනි යන සතර මහා දේවාලයන්හි ඇසල පෙරහැර මංගල්‍යය ආරම්භ කිරීම සඳහා අද දින පෙරවරු 6:58ට උතුරු දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන ලද පනස වෘක්ෂයේ ශාඛාවක් අලුත් නුවර දැඬිමුණ්ඩ දේවාලයේ සිට මහත් හරිසරෙන් රැගෙන විත් මහනුවර සිව් දේවාල ප්‍රදාන කොට ඇති සියලුම විහාර දේවාලයන්හි පූර්වාභිමත්ව ඇසල කප් සිටුවීම චාරිත්‍රානුකූලව සිදු වුණා. මෙය පෙරහැර හා සම්බන්ධයෙන් සුබ මුහුර්තයෙන් සිදු කරන පළමු චාරිත්‍රය. ආරාධනා කරනවා සියහඬ ඇසෙන මානෙන්ම රැඳෙන්න කියලා. ලෝ පුරා විසිරී සිටින ඔබ වෙනුවෙන්ම සියහඬ ගෙනෙන නම දෙමු සිරි දලදා විශේෂ වැඩසටහන හා සමගිනොයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබට මේ ගීය අපි බැතිබරව තිළිණ කරනවා. මුහුණු පොතේ කවි හාමිනේ ගීයපද රචනය දිනිත් දීපිකා සංගීතවත් කරා දර්ශන වික්‍රමතුංගයන් ගායනය සමන් ලෙනින් සාදු සාදු දලදා හිමියන් කතට විඩි හඬ ඇසුනා උතුනේ සුබ වෙති සඳ ගල පසින්න රජුනේ අවසර පුතුමාගේ පෙර මං යන්නේ පිහිටයි දලදා හාමුදුරුවනේ පිහිටයි දලදා හාමුදුරුවනේ යම රාවනගෙන්නේ අභිමානය පුතු ලොවට කියන්නේ
තේජස්ලීලෙන් පාද තියන්නේ සාදු සාදු දලදා හිමියන්නේ සාදු සාදු දලදා හිමියන්නේ දෙකි නිරින්දෙක් හා සමවන්නේ කරඬුව කර මත සුරැකිව යන්නේ කරුඹෙන් ඉඳල දන උදුරා ගන්නේ හිමියනි හැකිනම් ඇතුන් රකින්නේ හිමියනි හැකිනම් ඇතුන් රකින්නේ තුම් සිරී තලසා නම දිනු වැටි සිතින් සිරි දලදා පෙරහැරේ පළමු චාරිත්‍රය ඒ කියන්නේ කප් සිටුවීමේ චාරිත්‍රය අද දවසේ නිමාවට පත් වුණා. කප් සිටුවීම මොකක්ද මේ කප් සිටුවීම කියන්නේ? ඇයි මෙහෙම කරන්නේ? මේ පිළිබඳව අපි සොයා බලමු. ලෝපුරා විසිරී සිටින ඔබත් සමග බෙදා හදා ගන්නයි අපි මේ සූදානම් වෙන්නේ. කප්රුක අපේ බෞද්ධ සාහිත්‍ය වගේම සිංහල සාහිත්‍යයත් එක්ක බැඳී තිබෙන්නක් තමයි මේ කප්රුක. කඩින චීවර පූජාවේදී අපි ගොරක ගසක අත්තක්ගෙන කප්රුක සකස් කරගන්නවා. කඩින චීවර පූජාව සිදු කරන දවසට ගමේ පන්සලට පැමිණෙන සැදැහැවතුන් මේ කප්රුකේ නොඑක් දෑ එල්ලනවා. භික්ෂු මහන්සියලාට එදිනෙදා අවශ්‍ය කරන දෑ තමයි මේ ආකාරයට කප්රුකේ එල්ලන්නේ. පොත්පත්, පැදුරු, කොට්ට, සබන්, පාපිසි, මුතු කුඩ, බේත් හේත් මෙන්න මේ වගේ දේවල් තමයි කප්රුකේ එල්ලන්නේ. බෞද්ධ සාහිත්‍යයේදී මේ ආකාරයෙන් අපට හමුවන කප්රුක සිංහල සාහිත්‍යයේදී අපට හමුවන්නේ මෙන්න මේ ආකාරයට. සිතෝ පෙතෝතේ ලබා දෙන වෘක්ෂයක් ලෙසට කවි සමයේ සඳහන් වෙනවා. දිව්‍ය ලෝකයේ තිබෙන දෙයක් විදියට තමයි මේ සංකල්පය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම සිංහල නර්තන සම්ප්‍රදායේ අපට මේ කප් සිටුවීම දකින්න පුළුවන්. විශේෂයෙන්ම උඩරට, පහතරට, සබරගමු නර්තන සම්ප්‍රදායන් තුනේදීම එහි එන ශාන්ති කර්මවලදී අපට මේ කප් සිටුවීමේ අංගය දකින්න පුළුවන්. මෙහිදී කප් සිටුවීම සඳහා පුවක් ගසක් තමයි භාවිතා කරන්නේ. සුදු පිරුවට උතා වටතිර ඇද, ගොක්කොළ ඇද වෙන් කිරීම, එහෙමත් නැත්නම් පේ කිරීමක් සිදු කරනවා. ඉන් අනතුරුව සුබ දිනයක උදෑසනට යෙදෙන සුබ හෝරාවකින් මේ පුවක් ගස කපාගෙන ශාන්ති කර්මය සිදු කරන විහාර භූමියේ, එහෙමත් නැත්නම් ශාන්ති කර්මය පවත්වන භූමියේ මේ පුවක් ගස සිටුවනවා. දෙවියන් වෙනුවෙන් පහන් පැල් සාදා මල් පහන් පූජා කොට වතාවත් සිදු කරනු ලබනවා. එසේ වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දෙවියන් ඉදිරියේ පොරොන්දු වෙනවා, එහෙම නැත්නම් බාරහාර වෙනවා. තෙමසක් ගතවන්නට පෙර ශාන්ති කර්මයක් පවත්වන බවට, එමෙන්ම දෙවියන්ගෙන් යදිනවා ශාන්ති කර්මය සිදු කිරීමට
කිසිදු බාධාවක් අතුරු ආන්තරාවක් හිරිහැරයක් කරදරයක් නොවන ලෙසට සියලු ලෝවැසි සත්වයන් ආරක්ෂා කර දෙන ලෙසට කප්ස්ටුවේ මේ මංගල්‍යය පිළිබඳ අපේ අතීතයේ සිට මේ දක්වා කොහොමදය විකාශය වෙලා තියෙන්නේ කියලා තොරතුරු බෙදා හදාගන්න මේ අතරේ අපි රසවත් ගීතයකට යොමු වෙන්නයි මේ සූදානම් වෙන්නේ. සොනිල් ආර්යරත්නයන් රචනා කළ මේ ගීතය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා ගායනා කරනවා. සඳුන් කපුරු සුලන් රොදේ. කපුරු සුලන් රොදේ පිරුවට හැඳලා පැතුම් පඳුරු දොත දරා දේවයාතිකා යතුම් හඬින් පම්පිත වී දිවනිත් වැසිලා කඩ තිරහැර බලනු මැනේ දෙවොල හිස් වෙලා කිලිති දෙපා ගැටුණු බිමේ කාදිය ඉසලා රන් කහවනු පිදවුම් තටු සිරස තබාලා සකල දෝස නිවාලන්න යදිනි ගයන කලියුගයේ අරුමය මැද දෙවොල කිස් වෙලා කපුරු සුලන් රොදේ පිරුවට හැඳලා පැතුම් පඳුරු දොත දරා දේවයාතිකා යතුම් හඬින් පම්පිත වී දිවනිත් වැසිලා කඩ තිරහැර බලනු මැනේ දෙවොල හිස් වෙලා සුලන් රොදේ පිරුවට හැඳලා පැතුම් පඳුරු දොත දරා දේවයාතිකා යතුම් හඬින් පම්පිත වී දිවනිත් වැසිලා කඩ තිරහැර බලනු මැනේ දෙවොල හිස් වෙලා කිලිති දෙපා ගැටුණු බිමේ කහදිය ඉසලා රන් කහවනු පිදවුම් තටු සිරස තබාලා සකල දෝස නිවාලන්න යදිනි ගයන කලියුගයේ අරුමය මැද දෙවොල කිස් වෙලා දේශපාලන සමාජික සංස්කෘතික ඉතිහාසයේ මහත් පෙරළියක් හා අභිවර්ධනයක් ඇති කළ ශ්‍රී දළදා වහන්සේ පින්බිබේ අභිමානයයි නමදිමි වැති සිටින්
ලෝකපුරා විශ්වයේ සිටින ශ්‍රී ලාංකික ඔබ සැමට නමාමි සිරිදලතා සියහඬ අපි බැතිබරව ආරාධනා කරනවා එන්න ඔබේ මව්බිමට හෙළයේ මහා කලා මංගල්‍යය සියසින් දැක බලා ගන්නට අපි නැවතත් නමුදෙමු සිරිදලතා අද සියහඬ විශේෂ වැඩසටහනේ දලතා මංගල්‍යේ පළමු චාරිත්‍රය වෙතට යොමු වෙමු කප් සිටවීම අපේ ජන සමාජය හා බද්ධ වී ඇති අයරොයි අපි ඔබට කියමින් සිටියේ ඉතින් මෙන්න මේ ආකාරයට සිංහල සාහිත්‍යයේ බෞද්ධ සාහිත්‍යයේ වගේම නර්තන කලාව හා බැඳි මෙම හෙළ චාරිත්‍රය දලතා පෙරහැර චාරිත්‍රාංග අතරටත් ඇතුළත් වී තිබෙනවා මෙහිදී නර්තන කලාවේ හා දලතා පෙරහැරේ එන කප්සිටු වීමේ චාරිත්‍රය එකිනෙකට නැකම් කියනවා නර්තන කලාවේදී ගම්මඩුවක් එහෙමත් නැත්නම් කංකාරියක් රඟ දක්වන්නට පෙර කප්සිටුවා දෙවියන්ට පුද පඳුරු කැපකොට අපබාර හාරවි අවසරහා ආරක්ෂාව පතනවා සේම දලතා පෙරහැරේදී මේ කප්සිටු වීමේ චාරිත්‍රය තුළින් නාත විෂ්ණු කතරගම පත්තිනි ආදී සතර වරම් දෙවියන්ට පුද පූජා පවත්වා පඳුරු කැපකොට අපබාර හාරවි අවසරහා ආරක්ෂාව පැතීමක් සිදු කරන අයුරු අද දින දැක ගන්නට ලැබුණා පෙරහැර මංගල්‍යයේ සියලු කටයුතු අතුරු ආන්තරාවක් බාධාවක් කරදරයක් නොවි සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීමට අවශ්‍ය කරන දේවාශිර්වාදය ලබා ගැනීම සඳහා මේ චාරිත්‍රය ඉටු කරන ලබන බවක් තමයි අද අපට දැක ගන්නට ලැබුණේ ඉතින් මෙම කප්සිටු වීමේ චාරිත්‍රය දලදා මාලිගාව හා සම්බන්ධ වූවක් නොවේ දලදා පෙරහැර හා සම්බන්ධව සතර දේවාල භූමියේ සිදු කරන මෙම චාරිත්‍රය දේවාල ආශ්‍රිතව සිදු කරන්නක් බොහෝ විට මේ සඳහා තෝරාගනු ලබන්නේ පළ නොදරන කොස්පැලයක් මෙන්න මේ ආකාරයට කප සඳහා වෙන් කළ පනස වුක්ෂය විෂ්ණු දේවාලයේ ගස් කපන්නා ප්‍රමුඛ ප්‍රධාන පිරිස පෙරහරින් ගොස් ගස වටා පිරිසිදු කොට සුවඳ දුම් අල්වා සුවඳ පැන් ඉස්වා ගස කැප කර ගස වටා පහන් නවයක් තල්වා පුලත් කොළ නවයක මල් වර්ග නවයක් තබා සුදු අතින් සැරසුණු විෂ්ණු දේවාලයේ ගස් කපන්නා නැගෙනහිරට වැටෙනසේ මේ ගස කපා හෙළනවා ආවද සලකර සිටින්නේ කතරගම දේව ස්වාමී දරුවානන් වහන්ස කතරගම කන්දට කුඩා කතරගමට මහා කතරගමට සෙල්ලන් දූවට ලේන දූවට මණික් ගංගාවට යහතින් බැල්ම දිවස්ලා වූ ඔබ වහන්සේ රන් කුළු දහසක් දා නිමවනාසර තුරේදී මුහුදු කරදිය වලල්ල යහතින් බැල්ම දිවස්ලා වූ ඔබ වහන්සේට මේ නරලව නරයන්ගේ කන්නලව්ව බුදුව කරුණාවට ගන්නවයි විනට පිහිට වෙනවයි දැන වැරදි කෝටියක් වැරදි වලට සමා වෙනවයි නොද බිඳ බඳ තෙද කඳ කඳ දෙවුරද සාමිනේ යුද නොද බිඳ බඳ තෙද කඳ කඳ දෙවුරද සාමිනේ මගේ කුකුලා නැසූ එකා මගේ කුකුලා නැසූන් එකා සදේ ඔබගේ පාළු යකා මගේ කුකුලා නැසූ සදයෙන් ඔබගේ පාලු යකා තවන් එක බුද දිනක් තකාන් ඉන්නට ඉඩ නොදී මකා බලන් එල්ල හෙළුව ගෙල්ල මුල මැබෙල්ල මරුතැනේ කතර ගමට රුණු රටේ සිඟා කකා ලබන විටේ කතර ගමට රුණු රටේ සිඟා කකා ලබන විටේ පයින් වැගොස් නැවිද වටේ පුළුවැ මුලා නලල්ලටේ සිඟට ගැදී
වටක් කුදමි රන්දුණු ඊ දෙකක් කුදමි රුවට රිදීරුවක් කුදමි කතරේ ගමේ भानु तेदवानु दग्रभाव श्रीतनम् क्षेमदानकाद्भूतं गुणकरं कृपाकरम् क्षेमयस्तिकाग्रयुक्त रक्त कुक्कुट ध्वजं कन्ददेवराज नाम स्वामी पुंगवं नमे कतरगमे වහන්සේ පන්සාලිස ශක්තිස්සේ දේශනා කොට වදාළ ඒ සුවාසෝ දහසක් ධර්මස්කන්ධේ පහස ලැබුවා වූ මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ වැඩ සිටින දලදා වහන්සේ වන්දාපි වන්දනයෙන් පුද ලබන ඇසල මංගල්ලයේ සියහඬ බැතිබර වන්දනාව නම දෙමු ශ්‍රී දලදා දුදනත බින්ද ලද තෙද කඳ කඳ දේව රද ස්වාමිනේ රැපියල් තෙන්නකෝන් කවියාගේ පැදි පෙරට සුනිල් ශාන්තයන් සංගීතවත් කළ අයිවෝ ඩෙනිෂ් ගායනා කළ ගීය ඔබ බොහොම හොඳින් ශ්‍රවණය කළා නම් දෙවියන් යදින අයුරුත් දෙවියන් පුතන අයුරුත් දෙවියන්ගෙන් කිසියම් කාර්යයක් කරවා ගන්න මොනතරම් නම් බාරහාර විය යුතුද මොනතරම් නම් පුත පඬුරු ඔප්පු කළ යුතුද යන්න ඔබට බොහොම හොඳින් වැටහෙන්නට ඇත. රුවට රිදී රුවක් පුදමි රිදීෙන් විජු අටක් පුදමි රන් දුනු හි දෙකක් පුදමි රුවට රිදී රුවක් පුදමි. මෙන මේ ආදී වූ කිසියම් වැඩ කොටසක් කිසියම් කාර්යයන් කොටසක් ඉටු කළායින් පසුවයි අපට දෙවියන්ගෙන් යමක් බලාපොරොත්තු විය හැක්කේ. නම දෙමු සිරි දළදා. මහනුවර ඇසල මහා මංගල්‍ය සියහඬ බැතිබරව ගෙනෙන විශේෂ වැඩසටහන හා එක්ව සිටින ඔබට අපි අද ගෙන එන්නේ කප් සිට වීමේ චාරිත්‍රය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු. ඉතින් මම ඔබට කියමින් සිටියේ කප පේ කරගන්න ආකාරය පිළිබඳව. අපි සඳහන් කළාසේම කපාගත් පනස වෘක්ෂය පළමු කොටස නාත දේවාලයටත් දෙවන කොටස විෂ්ණු දේවාලයටත් තුන්වන කොටස කතරගම දේවාලයටත් හතරවන කොටස පත්තිනි දේවාලයටත් වෙන් කරනවා. ඉන්පසුව සුදු පෙරුවට සහිතව සුදු පෙරුවට වලින් මේ කප ඔතා අලුත් නුවර දැඩිබොණ්ඩ දේවාලයේ සිට පංචතෝරේ නාද මැද කුඩ දජ පතාක සේසත් සහ සාම්ප්‍රදායික උඩරට නර්තනාංග සහිතව පෙරහරින් සූරනර දෙව්පඹ සේනා සාදුනාද මැද්දේ මහත් හරසරෙන් අද උදෑසන 6:58ට යෙදුණු සුබ මුහුර්තියෙන් දේවාල ඉදිරියේ සකස් කළ
ඒ විශේෂ භූමි ප්‍රදේශයේ වටතිර ඇද උඩුවියන් බැඳ ගොක්රහන් මල් බොලතින් සරසෝ විශේෂ වූ ස්ථානයේ කප තැන්පත් කළා. කප දෙපස පොල් ගෙඩි තුනක් ලෙලිනෝ ගැසෝ පොල් ගෙඩි තුනක් තබා ඒ මත්තෙහි පහන් තුනක් තැල්වීමේ චාරිත්‍රයත් ඉන් අනතුරුව සිදු කරනු ලැබුවා. උතුම් සිරි ගණිත නම දින බැති සිටි महाराज सतर अति एवि फिरित पेन इसी पुतुने बुआ मार की नित्य सतर वरम देवी महाराज सतर अति एवि फिरित पेन इसी पुतुने बुआ मार की नित्य තිබෙනා කෙලවට හංස පියාපත් අලමින් පලාපිතිබෙනා කෙලවට හංස පියාපත් සලමින් නුඹේ පායත් සඳකඩ පහන පායලා රහස්පති තාරකාව මුනුන් වී සරත් නුඹ ගැබ ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් ගිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් ගිනිත්තෙන් ඇඟිලි පොකුරට කලා වැව්දියේ පුත්තල නෙලාගෙන ඇඟිලි පොකුරට අප්සරාවියන් ලෙන්දොර බලා හිඳුනවා වලාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස ඉසුරු මුනි විහාරය ළඟ අන්න ඉන්නවා ඉසුරු මුනි විහාරය ළඟ අන්න ඉන්නවා සතර වරම් දෙව් මහරජ සතර අති ඇවිදි පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් ගිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අති ඇවිදි පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් ගිනිත්තෙන් බුදු පියාණන් වහන්සේ පන්සාලිස ශක්තිසේ දේශනා කොට වදාළ ඒ සුවාසෝ දහසක් ධර්මස්කන්ධේ පහස ලැබුවා වූ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින දළදා වහන්සේ වන්දාපි වන්දනයෙන් පුද ලබන ඇසල මංගල්‍යයේ සියහඬ බැතිබර වන්දනාව නම දෙමු සිරි දළදා එදා රජදරුවන්ගේ කාලයේ සිටම දළදා වහන්සේ වෙනුවෙන් විවිධාකාරයේ පුද පූජා වත්පිළිවෙත් පැවැත්වුණා. ඒ අතරින්
පෙරහැර මංගල්‍යය පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වනුයේ ශ්‍රී තලතා වහන්සේ පරිවාරව සිටින සතර මහා දේවාලයන්හි දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම. විශේෂයෙන්ම නිසි කලට වැස්ස ප්‍රාර්ථනා කොට වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියන් පිදීම සිදු කරනවා. එමගින් නිසි කලට වැසි ලැබීම රට සමෘද්ධිමත් වීම සහ සෞභාග්‍ය ළඟා කර ගැනීම ප්‍රාර්ථනා කරමිනොයි මේවත් පිළිවෙත් මේ පෙරහර පවත්වනු ලබන්නේ. කපවටා පංචතූරි නාද පවත්වමි. භක්ති ප්‍රණාමයන් පුද කරනවස්. දේවාභරණ වැඩමවා අභ්‍යන්තර පෙරහැර දින පහක් මුළුල්ලේ පවත්වනවා. එනම් 2017 ඇසළ මස 29 වන දින දක්වා මේ අභ්‍යන්තර පෙරහැර පවත්වනු ලබනවා. අතීතයේදී මහනුවර අවට දෙමාපියන් තම දුවදරුවන්ට පළමුව පෙන්වූයේ මේ දේවාල මගින් පැවැත්වු අභ්‍යන්තර පෙරහැර. මේ පෙරහැර නැරඹීමෙන් කුඩා දරුවන්ගේ වස්තු නිවාරණය වන බවට ජනවහරේ පිළිගැනීමක් තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට පුද පෙළහරින් වඩා හිඳවනු ලැබූ කප 2017 නික්කිනි මස පුර පසළොස්වක් පොහෝ දිනේ අවසානයේ මහා රන්දෝලි පෙරහැර එහෙමත් නැත්නම් හෙළයේ මහා කලා මංගල්‍යයෙන් අනතුරුව එදින රාත්‍රී 1:15 විනාඩි 15ට යෙදෙන සුබ මුහූර්තයෙන් දකුණු දිශාව බලා ගමන් ආරම්භ වන මහා පෙරහරෙන් කප ගැටඹේ තොටට වඩමවාගෙන ගොස් දිය කපන දියබෙහි පාකර හරිනවා. Yeah.
බුදු පියාණන් වහන්සේ පන්සාලිස්ව සක්තිස්සේ දේශනා කොට වදාළ ඒ සුවාසෝ දහසක් ධර්මස්කන්ධේ පහස ලැබුවා වූ මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ වැඩ සිටින දලදා වහන්සේ වන්දාපි වන්දනයෙන් පුද ලබන ඇසල මංගල්ලයේ සියහඬ බැතිබර වන්දනාව නම දෙමු සිරි දලදා සිරිතලදා හෙළයේ මහා කලා මංගල්‍ය වෙනුවෙන්ම සියහඬ පැතිබර පාරමිතාවේ පළමු වන වැඩසටහන එනම් කප්සිට වීමේ මංගල්‍ය පිළිබඳ ලොව වටා විසිරී සිටින ඔබ වෙත ගෙන සවිස්තරාත්මක තොරතුරු බෙදා හදා ගැනීමේ අවසානයේ සනිටුහන් කරන්නටයි මේ සූදානම සියහඬ අපි ඔබට පැතිබරව ආරාධනා කරනවා සෙන්කඩ ගලපුර මහා ඇසල මංගල්‍ය සියසින් දැක බලා ගැනීමටත් දලදා වහන්සේ වැඳ පුදා ගැනීමටත් පැමිණෙන්නට කියා. ඔබට දලදා සමිතු පිට ප්‍රාර්ථනා කරමින් අදට මම ඔබෙන් සමු ගන්නවා. මම සවි. අභිමානයි මගේ රටට දලදා හිමි සෙවණයි මගේ දෑයට දලදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම පුරුමයි මගේ රටට දලදා හිමි සෙවණයි මගේ දෑයට දලදා හිමි සරණයි සැපතින් සපිරුණු දලදා මැදුරේ රන් කොත මුදුනි මිමි කිරමින් මුළු රටම අවදි වේ දලදා මැදුරේ රන් කොත මුදුනි මිමි කිරමින් මුළු රටම අවදි වේ එදහස් වසරක මහරු අතීතය සීහ තේජසින් යලි මගේ රටට දලදා හිමි සෙවණයි මගේ දැයට දලදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම දැය එක ලෙස බැඳුනි සිත්තුල බිය සංකාදුරු කෙරුනි මෙතැනම වී දැය එක ලෙස බැඳුනි සිත්තුල බිය සංකාදුරු කෙරුනි සමිඳුන් සෙවනේ ජය ගද බැඳුනා ජය පෙර වැයුනා ජය ගී ගැයුනා සමිඳුන් සෙවනේ ජය ගද බැඳුනා ජය
රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය 100